තමා මොනවද දැක්කේ? ගජසිංහ මහත්තයා මායි මොටෝ බයිසිකල් එකේ එනකොට මම දැක්ක නිස්සංක මුරකාරත් එක බහින් බස් එක. වෙලාව? රාත්‍රි 9 විතර ඇති. ඒ වෙලාවේ තමා මොනවද වත්ති කරේ? නෝන දන්නේ නැති වත්ති මං කොන්ත්‍රාත් කරන විත්ති. පුද්ගලික කතා අධිකරණයට අනවශ්‍යයි. එහෙමයි සර්. ඊට පස්සේ මොකද තමා කළේ? මං දෙන්න සමාදාන කරන්න බැලුවා. ඊට පස්සේ? ඊට පස්සේ නිසංක මුරකාරට ගහන්න ගියා. මට නරක වචනින් බැන්න. ඊට පස්සේ කිව්වා මම මේකේ පළිය කවදා හරි ගන්නවා කියලා. තමා මේ වත් රැකියාවක් කරනවද? නෑ, මම කොන්ටක් වැඩ කරන්නේ ස්වාමීන්. ඒ කියන්නේ තමා මේවත් ස්ථීර සේවකෙක් නෙමෙයි? මම ආරච්චි මහත්තයාගේ කොන්ත්‍රාත් වැඩයි කරන්නේ ස්වාමීනි. කොන්ත්‍රාත් වැඩ කිව්වේ ආරච්චි මහත්තයා මේ වත්තේ බාර ගන්න වැඩ මම කරනවා. ඒ කියන්නේ ආරච්චි මහත්තයා බාර ගන්න වැඩ පවර්ණ වැඩ තමා කරනවා? එහෙමයි. ආරච්චි මහත්තයා රැක වුණත් වැඩක් බාර දුන්නොත් තමා ඒක කරනවා? එහෙමයි ස්වාමීනි. තමා නිශ්ශංකව දන්නවද? එහෙමයි. කතා කරලා තියෙනවා? කතා කරලා තියෙනවා. නිශ්ශංක තමා සමග අමනාපයෙන් සිටි? එහෙමයි. ඒ ආරච්චි මහත්තයාත් නිශ්ශංකේ කමනාපෙන් හිටියා? එහෙමයි. තමා සාමාන්‍යයෙන් මත්පැන් පානය කරනවා? එහෙමයි, එකක් ගන්නවා. කොයි වෙලාවටද? හැන්දෑවට. ආරච්චි මහත්තයයි තමයි මුරකාරයයි සාමාන්‍ය මත්පැන් පානය කරනවා. හැමදාම නෙමෙයි, ඉතින් අපේ වැඩේ වුණාම අපි ටිකක් පානය කරනවා. මියගිය මුරකාරයා සාමාන්‍ය වැඩට එන්නේ කීයටද කියලා? එහෙමයි, හවස 6ට. එතකොට නිශ්ශංකට රාත්‍රී කාලේ වත්ති ඇවිදින්න එපා කියලා මුරකාරය අවවාද කර දීපු බව තමා දන්නවා. එහෙමයි. ඒ පිටායට රැයට වත්ති ඇවිදින්න එපා කියලා තියෙනවා. තමා ඒක දන්නවා. එහෙමයි. ඒ කියන්නේ වත්ති සිදුවෙන හැම සිදුවීමක්ම තමා දන්නවා. එහෙමයි. තමාට මතකද නිශ්ශංකත් එක්ක රණ්ඩුවක් ඇති වෙච්ච දවස? ඒ වගේ පොඩි දේවල් නම් මට මතක නැහැ. ඒ කියන්නේ තමාට මතක වැදගත් සිදුවීම් විතරයි. එහෙමයි. පහුගිය මාර්තු 8 වෙනිදා වත්ත සිදුවෙච්ච රබවුරු නම තමාට මතකද? එහෙමයි. කවුද ඒක අල්ලා දුන්නේ? නිශ්ශංකයි එයාගේ යාළුවෝ පිරිසයි කියලා තමා පිළිගන්නවද? නැහැ. මම කියනවා වරක් මේ වත්ත සිදුවෙච්ච රබර් ෂීට් සොරකමට තමාත් සහභාගි වුණා කියලා. මේ මට කතා කරපු හින්දා මම ගියා. අන්න ඒ නිසා තමයි තමා නිශ්ශංක සම ගමන අප. තමයි පිළිගන්නවද? තමා පිළිගන්නවද නිශ්ශංක වත්තයයි සමග බොහොම හිතවත් කමින් හිටියා කියලා? එහෙමයි. සමහරු තරහිනුත් හිටියා. සමහරව තරහිනුත් හිටියා. එදා ඔය සිද්ධිය වෙච්ච අවස්ථාවේ නිශ්ශංක යාළුවෙකුත් එක්ක එතන හිටියා. එහෙමයි. ඒ කියන්නේ ඒ යාළුවටත් රාත්‍රියේ වත්ත ඇවිදීම තහනම්? එහෙමයි. එදා රාත්‍රියේ නිශ්ශංක මුරකාරයාගෙන් තුවක්කු උදුරගන්නවා තමා දැක්කා. එහෙමයි. ඒ කියන්නේ තමාත් එතන හිටියා. ඔය සිද්ධිය උනේ රාත්‍රී කාලේ? එහෙමයි, රාත්‍රියේ 9 විතර. ඒ කියන්නේ ඒ වෙලාවේ තමා වත්ත කොන්ත්‍රාත් වැඩකටද ගිහින් හිටියේ? නෑ. එහෙනම් මොකද? මම මේ වත්තේ මුරකාරයාගේ තනියට ගියේ. මුරකාරයාගේ තනියට වත්තෙන් පාලකයන්පත් කරලා තියෙනවා. තමාට ඔය වත්තේ රැයට ඇවිදීමට තහනමක් නෑ. තමා එදා මුරකාරයාට හොඳටම මත්පැන් බොන්න දුන්නා. නෑ, එයා කොහොමදත් දුනවා. තමා මුරකාරට හොඳටම බොන්න දීලා අහු පස්සෙන් ගියා. නෑ, මට මේ ආරච්චි මහත්තයා යන්න කිව්වේ. ආරච්චි මහත්තයා කිව්වේ? මම කියා හිටිනවා තමා ආරච්චි මහත්තයා එක්ක සැලසුම් කළා කියලා මුරකාරයාගෙන් තුවක්කු උදුර ගන්න. මේ ඒක කළේ මේ නිශ්ශංක. නිශ්ශංක තුවක්කු උදුර ගත්තා? එහෙමයි.
එයා විතරද? නෑ, එයාගේ තව යාළුවෝ හිටියා. තමා කොහමද ඒ අවස්ථාවේ නිශ්ශංක වඳුර ගත්තේ? මුරකාරයා ටෝච් එක ගැහුවා. නැත්තම් පේන්නේ නෑ. එහෙමයි. එතකොට තමාට වෙඩි තිබ්බේ නැද්ද? නෑ, මං දැන්නා දිව්වා. තමා පොලිසියට ප්‍රකාශ කර සිටියා මුරකාරයාගේ පපුවට වෙඩි තියෙනවා දැක්කා කියලා. එහෙමයි. තමා කොහමද වෙඩි වෙදුණු බව දන්නේ? මට වෙඩිල්ලක සද්දයක් ඇහුණා. වෙඩිල්ලක සද්දයක් ඇහුණා. අතෙන් හරියට මතක නැහැ. තමා පොලිසියට ප්‍රකාශ කර හිටියෝ වෙඩි හතරක් තිබ්බා කියලා. වෙඩි තිබ්බට පස්සේ තමා දුවගෙන ගියා. එහෙමයි. කොහෙද? ආරච්චි මහත්තයා ගෙදරට. ඒ අවස්ථාවේ ආරච්චි මහත්තයා ගෙදර කවුද හිටියේ? ආරච්චි මහත්තයයි ගජසිංහ මහත්තයයි නිස්සංකලගේ තාත්තයි. තමා මේ සියල්ල සාවධාන වසා සිටි බව මගේ විශ්වාසයයි. මෙහි සාක්ෂිකරු කී දේවල් කොතරම් පරස්පර විරෝධීද? මෙම සාක්ෂියේදී ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කළ යුතු අවස්ථා කීපයක් පමණ මම නැවත මතක් කර දෙන්නම්. පළමුවෙන්ද වත්තේ සිදු වූ සොරකමක් නිශ්ශංකගේ මැදිහත් වීමෙන් අල්ලාගත් බව සාක්ෂිකරු පිළිගන්නවා. දෙවැන්න සාක්ෂිකරු පිළිගත්ත නිශ්ශංක සමග ඔහුත් ඔහුගේ හාමුදුරුවෝත් අමරාපින් සිටි බව. තුන්වැන්න මොහු මුරකරු සමග අනවශ්‍ය ලෙස වත්තේ ගිය බව පිළිගන්නවා. හතරවෙනි කාරණය මම ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරනවා. සාක්ෂිකරු මේ මිනිමෙරුමට කලින් නිශ්ශංකගේ පියා, ඒ කියන්නේ සුවඳ රත්නම, නිවසෙන් පිට කරවා තියෙන බව. පස්වෙන්න මුරකරුට වෙඩි තබනතුරු ඔහු බලා සිටියා කියනවා. හයවෙනි කාරණය අනිත් අය අල්ලා සිටින විට පපු පෙරසට වෙඩි තිබ්බා කියනවා. නමුත් ස්වාමීනි, මිය ගිය අයගේ තුවාලය පිහිටා ඇති අයුරු එහා එසේ සිදු විය නොහැක. හත්වෙනි කාරණය ඔහු කියනවා එක වෙඩිල්ලක් තිබ්බේ කියලා. නමුත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙනවා තුවක්කුවෙන් වෙඩි හතරක් නිකුත් වූ ඇති බවට. මේ කරුණ අනුව ඔබතුමාට පෙන්වව ඇති මෙහි පසුබිම කෙසේ සිදු වුවක්ද කියලා. නිශ්ශංකට වෙඩි තැබීමට පැමිණි මුරකරු ඔහුගේ ආත්ම ආරක්ෂාව සඳහා ඔහු සමග පොර බැදීමේදී මෙම මරණය සිදු වූ බවට මම ප්‍රකාශ කර සිටිනවා. එබැවින් ස්වාමීනි, මෙම නඩුව ඉහළ උසාවියට තැබීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති බැවින් මේ විත්තිකරු නිදහස් කරන ලෙසට මම ඉල්ලා සිටිනවා. මෙම නඩුව අධිකරණයේ අවධානයට යොමු වුණා. මේ දින කීප තුළ ඉදිරිපත් වූ සාක්ෂි සහ නීතිඥ දේශන සලකා බැලුවා. දාවිද්ගේ සාක්ෂිය පරස්පරාවිරෝධී බව පෙනෙනවා. මේ නඩුව ඉහළ උසාවියට තැබීමට තරම් සාක්ෂි නැත. එම නිසා විත්තිකරු මිනිමරුන් චෝදනාවෙන් නිදහස් කරනවා. කන්ද කඩුවගේ දාවිත් සහ මුදියන්ස්ලාගේ ඒබ්‍රහම් හේවත් ආරච්චි යන දෙදෙනා බොරු සාක්ෂි කීම සම්බන්ධයෙන් ඔහුන්ට නඩු පැවරීමට පොලිසියට නියෝග කරනවා. උසාවිය නිශ්ශබ්දව වන්න. My congratulations. Thank you.
මං ලංචල්ට ගෙදර යන්නම් මහා කූල්ඩ්‍රින්ක්යක් ගත්තා මැති. නෑ නෑ නෑ. අද හොඳ ජයග්‍රහයි දවසක්නේ. මහා. ඒක හන්ද මගෙන් වෙරි ස්පෙෂල් ලන්ච් එකක්. මම දව කැමති. ආට ඕන දෙයක් ඕඩර් කරන්නකෝ. එහෙමනම් මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්, ස්වීට් ඇන්ඩ් සවර් ප්‍රොන්ස්. ක්‍රැබ් ක්ලෝස්. ඔය ඇති මන් කාට ගන්න දොච්චර. එතකොට ඩෙසර්ට් සිටකට අපර කැරමල් පුඩින් කියන්නකෝ. ඉස්සෙල්ලා ලයිම් ජූස් දෙකක් ගන්න.